භගතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගවතු වරතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු වරහතු සම්මාසම්බුද්දස්සේ සමනානංක දස්ස නං ඒ තන් මංගල මුතම භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මුල්කරගෙන අද අපි හැම දෙනාටම උතුම් මංගල කාරණයක් ජීවිතයේ සම්පූර්ණ කරගන්න ලැබිලා තියෙනවා සමනානංච දස්සනං ඒතන් මංගල මුත්තම. සමනානංච දස්සනං ශ්‍රමණයන් වහන්සේලාගේ දර්සනය දැකීම අද අපට ලැබුණ අද දවසිත් ලැබුණ. ශ්‍රමණයන් වහන්සේලාගේ තියෙන ගුණසම්පත්තිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ තරන් මේ ලෝකයට දක්වලා නැහැ වෙන කිසිතු ශාස්ෘන් වහන්සේ නමක්. ඒ අතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය තමයි ශ්‍රේෂ්ඨ බවට පත්වන්නේ. අන්නේ ශාසනවල ශ්‍රමණයන් වහන්සේලා ඉන්නවා. ඒ ශ්‍රමණයන් වහන්සේලා තුළත් යම් යම් ගුණධරම තියෙනෝ. ඒ ගුණධරම තියන ශ්‍රමණයන් වහන්සේලාට වත් පිළිවෙේ දැක්වීම ගෞරව සම්මාන දැක්වීම උපස්ථානවත් කිරීම, දි්‍යලෝක සම්පත් ලබන්න තරන් හේතුවෙන බව බුදුරජාණන් වහන්සේීම පෙන්නලාදීලා තියෙනවා. ඒ අන්නේ ලබ්දික අන්නේ ශාසනිික ශ්‍රමණයන් වහන්සේලාට වත් පිළිවෙත් දැක්වීමම් ආදී පැහැදීම මෙෝ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනී මනාවට පිළිපන් සානිපුත්ත මහරහතන් වහන්සේ මහාමුගලන් මහරහතන් වහන්සේ දුතංගදර අගතනතුරු ලැබූ මහාකාශ්‍යප මහා රහතන් වහන්සේ වැනි පරම පවිත්‍ර පූජනය ගුණයන්ගින් පිරීතරී ගිය, මහාපොලෝවාගේ මහා ගුණසම්පත්තියෙන් පිරිච්ච, මහා සංගරත්නය නොහොත් මේ ශාසනික ශ්‍රමණයන් වහන්සේලාගේ ගුණය අනන්තයි කියල බුදුරජාණන් ස්පෙන්. තෙනසා තමයි උන්වහන්සේලා උදෙසායන් ගෞරවයක් උපස්ථානයක් යම් පරිත්්‍යයාගයක් සැලකීමක් කළහාම අප්‍රමාණ ආනිශංස දක්වල තියෙන්නේ. අප මේ යම් භික්කවේ වදාමි කෙලකිවේකයි. සංග දෙන්නම් මහත් පලක් සංගහා උදෙසා යමක් පූජා කිරීම ගෞරව දැක්වීම උපස්ථානවතක් ධනය කිරීම මහත් පලයි මහා නිසන්සයි. තිනිසා ලෝතුරා ශාසනයහි සීලාදී ගුණපුරණ සංගහා ඇසුරු කිරීමේදී. නාහන්සේලා බොහෝම සීරු මාරුවට බොහොම පරිස්සමට ඇසුරු කරන්නට උපදෙස්දීල තියෙනවා. ගිහි ශ්‍රාමක ශ්‍රාවිකාවන්ට උපාසක උපාසිකාවන්ට එක ශාසනයේ සඳහන්ව පවතින කාරණයක්. තෙනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසන ධර්මය තුළ අපි හැම දෙනාටම මේ අදලවිිච්ච ධර්ම වාසනාව සිහිනුවනින් පවත්වා ගන්ට ලැබේවාෙන ප්‍රාර්ථනා වැතිකරගන්ට ඕනි සාධපියන්. ඒ මේ ශාසනය තුළ ධර්ම සම්පත්තියක් දියුණු කරගන්නවා කියන්නේ පින්වත්න ලෙහෙසි පහසු කාරණයක් නෙවී. හේතුව බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ආසනයහි අතීතයහි බොහෝ ශ්‍රමණගුණ දැරු මහා රහතන් වහන්සේලා මහා තෙරුන් වහන්සේල වැඩේටිය ඒ මහ රහතන් වහන්සේලා ගැන බලන්නකොට උන්හන්සේලාගේ අපධාන දෙස බලනකොට උවහන්සේලා අතිදිීර්ග කාලයක් සංසාර ගමන. ශ්‍රමණයන් වහන්සේලාට ගරු කරමින්. එවගේම බෝධිසත්ව ජීවිතවලද බෝසධාණන් වහන්සේලාට දිවිහිමියෙන් උපස්ථාන කරමින් ඒ ගුණසම්පත් දියුණු කරගෙන නැවිල්ල තියෙනවා. යන්න ඒනිසා විශේෂයෙන්ම පිළිපැදීම කියන කාරණය අපි හොඳින් දැනගන්නට ඕනේ, මොකද්දකාරණය අපි ශ්‍රමණයන් වහන්සේලා ඇසුරු කරන්නේ කෙබඳු අරමුණක් මුල්කරගෙනද කියන එක සිහහි තබා ගණ්ඩුවනය එකතමයි පලවිනි කාරණය. ඉං අපි කඩඒකට ගිම වෙළඳ පොළකට ගිහාම තවත් ඇැනකට ගිහාම ඒ ඒ ආයතිනික වසයෙන් යයන්දී වල් බලාපපුොරොත්වෙනවා. වෙළඳ පොළකට ගිහාම බලාපොරොත්වෙන් බඩුබාගිරාදිය. ට අයිතිකරගන්න ප්‍රතිලාබ කරගන්න මිලදී ගන්න වත්. හනම් උුණ්‍යායතනයකට ශ්‍රමණයන් වහන්සේල වැඩින්න සපූභූමියකට පැමිණහම් බලාපොරොත්වන්න ඕනි මොනු අද උන්වහන්සේලා තුළ තියෙන ගුණ සම්පත්තියෙන් ටිකක් අපිට පතිලාභ කරගන්න. තින බුදුරජාණන් වහන්සේගේ ශාසනයහි ශ්‍රමණයන් වහන්සේලා දැකීම් මාත්‍රීෙන් ඇතිකරගන්න සද්ධාව පැහැදීමේ මාත්‍රයම, දෙවුලූපදිට හේතු වෙනවා කළ උන්හන්සේ පෙන්වවා. නාන්සේලාට උපස්ථානයක් කරන්න තබා. උඩාන්සේලා එක ධර්මාමිෂ සම්භෝගයක් කරන්න තබා. උඩාන්සේලා දකින මාත්‍රයෙන් හිත පහදවා ගත්තුත්. ඒ පිනම ප්‍රමාණවත් වෙනවා දෙවලූ උපදින්න. එෙවැනි එනං සිල්වුවත් ගුණුවත් ශ්‍රමණයන් වහන්සේලා කිරින් සිත පහදවාගෙන. උඩාන්සේලාට උපස්ථාන කරලා දම් පැම්පිළිගන්නවලා නාන්සේලා කරේ සිත් පහදවාගෙන යම් හකි. අපිකිෙරේ කරුණාවෙන් උන්වහන්සේලා එක බුද්ධ වච්චනයක් වූ ධම්වචචනයක් දේශනා කරත්වා කිය අපේක්ෂා කරන්න කියන ඉදරී අපේක්ෂා කළ උනාාන්සේලාට පහිනවා මේ ශ්‍රාවක ස්වාවික වූ බණහාන්ඩ කැමැති සද්ධාව දියුණු කරගන්න කැමදී ශේක ධර්මයන් දියුණු කරගන්න කැමති බලධර්මයන් දියුණු කර ගන්න කැමතිල උනාට වැටේෙනවාන ඒනිසා කරුණාවෙන් වහන්සේලා යම් කිසි අනුශාසනාවක් සිද්ධ කරන. ඒ අනුශාසනාව කරේ මහත්සේ පැහැදුලොත්. මේ දේශනාව අතාගත සරුවක්්‍ය බුදුරජාණන් වහන්සේග ගැන්වීම නේද. නාහන්සේ අපට දුක් ඉවර කරගන්න දේශනා කරපු උතු අනුශසනාව නේද කියලා ධර්මගෞරවේ බුද්ධගෞරවය හා දේ දේශකයන් වහන්සේලා සංගරාත්නය කිරේ ගෞරයෝපදවා ගැනීමෙන්. අපිට ධර්මය පිහිට නෝඒ ධර්මය අපිට පත්තියන් වෙනවා. ඒ තුළෙන් අපිට ධර්ම මනසිකාරයේ දියුණු කරගෙන තවතවත් බුණ බොහෝමයක් ඒ කළ වැඩන්න පටන්ගන්නවා. ඒව නුවනින් සලකා කරනකොට බුද්ජංග ධර්ම බවට පත්වෙලා සංසාරදුකින් නිදහස්වීම සඳහ පාරමී මුදුන් පත්වෙනවා. තියනිසා පින්වත්න්නේ බුදුරජාන් වහන්සේගේ ශාසනයේ මහනවිච් අපටත්. පොඩිස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ ලි හැමෝටමක් ඔබ හැමදිනාටමත් විශාල ධර්ම භාග්‍යයක් අපට ලැබි ලතියෙන්නේ. මැනික් ආකරයක ඉන්නවාගේ දෙයක් දැනෙනවා අපිටන දවසන් දවස කල්පනා කරනකට සිහිකරනකොට තමන්ගේ ශිල්වත්භාවය හොඳින් මැනවින් ආරක්ෂා කර ගන්නකොට අ මැනික් විමානයක දිශ්න දෙන මැනිකවාගේ නමන්ගේ සීලේ නැමති සීල රත්නයක් බවට පත්වනො තමන්ගේ ජීවිතේ. බුදුරජාණන් වහන්සේ පෙන්වාම භික්‍ෂුන් වහන්සේ කෙනෙක් කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙේ. නාහන්සේ නමක් වැඩින්නවකයන්නේ ධර්මදරව විනි දරව සීල දරව හරියට මහා චෛත්‍ය රාජයන් වහන්සේ නමක් වගේ කිව්වා. මහ සෑයක් බඳුී කිව්වා. එන මහා සෑයක් මහා චෛත්‍ය රාජායන් වහන්සේ නමක්. මහා දාගබක් කියල කියන්නේ දෙවි මිනිසුන් වදින පුදන අතිපූජනීය වස්තුහක් න සිල්ලතුන් වහන්සේ නබක් කියල කියන්නේ හරියට වැදුම් පිදුම් ලබන දෙවි මිනිස්සුන්ගේ ගෞරෝ ලබන මහා දාගබක් වගේ කිලුන් වහන්සේ. එනං සරුවඥ ධාතුන් වහන්සේලා නිධන්කරපු මහා සෑයකට වඳන ගොට ඒහි තියෙන ඉදිකරපු ගොඩනැගිලිවලට වඳින අනෙමේ අර බුදුරජාණන් වහන්සේගේ. ශ්‍රී සරුවක් යධාතුන් වහන්සේලාට රහක් ධාතුන් වහන්සේලාට වදින්නේ ගුණේ සිහිකරගෙන. නමුත් ශිල්ුවත් ගුණුවත් ස්වාමින්න් වහන්සේ නමක් තුළ තියෙන උණහන්සේලාගේ ධර්මඥානය, උණහන්සේලාගේ ධර්ම දැනුම ප්‍රථ්‍යක්ෂඥානය ඒවගේ පතිවේධඥානය, උනාාන්සේලගේ සුතමේඥානය එපමණකු දුනෙවෙේ උණහන්සේලාගේ සතිසංවරඥානය කියන. මෙන්න මේ සීල සමාධි ප්‍රඥ, ගුණයන් අලලා අපි වඳනව පූදනවා. එනම් මේ පංචස්කන්දයකට වඳිනවන්නේ වී උන්හන්සේ තුළ තියෙන බුදුරජාණන් වහන්සේ අනුව වදාල ඒ ධර්ම ශක්තියක් උන්වහන්සේල ජීවිතය උපදුවනවා. ඒ උපදවන ශක්තියට අපි වදින්නේ පංචස්කන්දය අපි ආයසාක් සිකරගත්තට ඒ තුළ ගැබ්වෙලා තියෙනවර මහා ගුණ සම්පත්තිය. අන්නේ කුසල සක්තිය නිසා. වදින පුදන උපස්ථාන කරන ගෞරූපදවාගන්න උදවයට දෙව්ලෝ දිව්‍ය සම්පත් කෙලවර කරගෙන නිවන්දක් ඉන්න සත්‍යයූ පුදවාගන්න පුළුව අංගම තියෙනවා. අන්නේ නිසා සිල්ලතුන් වහන්සේ ඇසුරු කරනකුට බොහෝම ගෞරවෙන් ඇසරු කරන්ට ඕනේ. යාලු මිත්‍රයෙකුට කතා කරනවාගේ කතා කරන්න හොඳන එක පාපයක් අකුසලයක්. තමාට වැඩි උසස් ගුණ සම්පත්තියකින් උන්හන්සේ ලිරී පවතිවා. නාහන්සේලා උප සම්පදාශීලයකින් වෙන්න පුළුවන් සාමනය දහස්සීලයකින් වෙන්න පුළුවන් නාහන්සේලා ප්‍රෞද්ජා සංක්‍ය හත සීලයකින් සමන්්‍යිතව වාසය කරනවා ගිහිකාමයන්ගේෙන් අතමිදිල උන්ඩහන්සලා දවසෙන් දවස මොහොතේ හොත තමන් වහන්සේලාගේ ලාමක පාපක ධර්මයන් අඳන ගැෙන. ඒවා ප්‍රතික්ෂේප කරමින් හික්මමින් නැවත නැවත සංවරී පිහිටිමින්. සීල සමාධී ප්‍රඥා ගුණ වඩමින් ගිය ඇත්තු ඉක්මවානීමින්. බොහෝ දුරට ගීයට ලංවෙන්වත් බැරි මහා ගුණ සම්පත්යකින් උන්වහන්සේලා වාසය කරනවා. තුන්වහන්සේලා දුටහාහුණස්නින් නැගිඩිින්ට ඕනි.ක වාඩි වෙලා උන්නනන් නැගිඩිින් ඕනි. උ වහන්සේලාට යම් වත පිළිව තක් තිවුණොත් රන්ඩව කරලා දෙන්න ඕනි. ගෞරවෙන් කතා කරන්න ඕනි. නෝනින් ඇසුරු කරන්නට ඕනි. බොහොම දුරස්ත භාවේ හැකගන්නට ඕනි. මේ සාමීන් වහන්සේලා කියන් අපේ ගී බවින් ඉක්මිවෙලා. වෙනස් වූ පිරිසක්. වනස්සූ පිරිසක් යන අමුතු පිරිසක් නෙමේ උඩාහන්සේලාපට වඩා උසස්්‍රීලස්කන්ධයකින් සමාධස්කන්ධයකින්, ප්‍රඥාස්කන්ධයකින් සමන්වාගතව වාසය කරන උතුම් පිරිසක්. ඉසා අපට කරගන්ඩ බැරි අපට කරගත නැහැෙන ලොකු කැපකිරීම් සමූහයක් උන්වහන්සේල කරලා තියෙනවා. ලාමකපාප ගිහිකාමය ඇලි ගැලී මුලාවී වාසය කරන ගහි අපට වඩා උන්වාහන්සේල හැමදා එන්. අතමිදිලා සැමදායින්වෙං වෙලා බ්‍ර්මචාරී ජීවිතයක් ගත කරනවා. නිසා උන්ඩාන්සේලාට අපේ ඇවතුම් පැවතුම් අපේ හැසිරීන් අපේ ඇසුරු කිරම් අපේ කතා බහා. උඩාන්සේලාට රාගසිතක් ඇති නොවන විදියට වේවා කල්ලිතර කල්පනා කරන්නට ඕනි. දවේශසිතක් නෝපදින ලෙස වේවා කියල කල්පනා කරන්න ඕනි. මෝහිසිතක් නොවපදින විදියට කල්පනා කරන්නට නින අපේ ඇවතුම් පැවතුම් ගමන බිමින කතා බාත් පිවෙත්. ඇසුරු කිරම් තබා දකින මාතරයෙන්වත් ශිල්ලතුන් වහන්සේලාට සීල බේ දෙයක් සීලයට හෝ සමාධියයට හෝ ප්‍රඥාවට යන්කිසි භාධාවක් නොවේවාකෙන් අධිෂ්ඨානය ඇතිකරගෙන වාසය කරන්නට ඕනි. තිනිසා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළ උතුම් ප්‍රතිපදාව උතුම් පිළිවෙත් මාර්ගය සාමීන් වහන්සේලා මේ වනාන්තර භූමියයට වෙලා. ශක්ති ප්‍රමාණින් දියුණු කරගන්න අතර මේ පින්වත් උපාසක උපාසිකාවන්ටත්ේ නිවම් මඟ පාදා දෙමින් කරුණාවෙන් මෛත්‍රීෙන් මේ ධරම ූපදේශයක් ලබා දෙමින් උන්හන්සේල ගමන ඉවර කරගන්න කටයුතු කරනවා. තිනිසා අපි නිතර නිතර උන්හන්සේලාට නිරෝගි සුව ලැබෙේවා කියලා ප්‍රාර්ථනා කරන්ටෝ. දීර්ගා උස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්තුූන්. ධඇතවේශවා දංහැන්දක් හදල සකස් කල්ල දන්ටිකක් පූජා කළත් ගිලම්පසටිකක් හදල පූජා කළත් යන්කිසි වතත් පිළිවෙටක් කළත් මේ පහසුවම මේ සුවය උන්වහන්සේලාට බොහෝ කාලයක් ශාසනික පිළිවෙත් ධර්මයයක් සපුර ආගෙන නිවන් දකිින්ඩ උපකාරවේවා. අපටත් උන්වහන්සේලා පුරණ පිළිවෙත් මාර්ග ධර්මයන් සම්පූර්ණ කරගෙන සසරෙන් අවදා නමු දවසක නිදහස් වෙන්ට. ආර්මිතා ධර්මයක් වේවා කියලා අදහස්කර ගන්න. තිනිසා සාදම භූමිය තුළ ඔබ හැප හැම දෙනාම භාවනාවන් වැඩුවා ඒ වගේම සීලයේ වැඩවා සමාධයේ වැඩවා ප්‍රඥාව දියුණු කළ වත් පිළිවේ ධර්ම සම්පූර්ණ කළ දාන සකස් කරලා පිළිගැන්නුවා. එනිසා ශාසනයේ පවත්වා ගණ්ඩා ද බොහුවන් උග්‍රා දැක්කුවා. එම සියලු පිංසිියලු දෙවියෝ ශාසන භාරධාරී දෙවියෝ දකිනවා. දෙවි දේවතාව සැපේට පත්වෙනෝ සතුටට පත්වෙනවා පමණක් නෙමේ මහා සඟරුවනත් මේ පින්වත් හැමෝමත් මේසෙන සුනත් දෙවියන්ගේ දෙවවමේ සන්තෝසය නිසා ආශවිර්වාදයට පත්කරනවා ඒ කාන්තින් දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබෙනවා. එවගේම වරුෂාවන් සුදුසු කල්ලි ලබා දෙනවා. අධික දාහය දුරු කල්ල දෙනෝ. නපුරු නරක සතුන් ආදී වෙටනං ඇත් ඉවත් කරල දානවා. අමනුෂ්‍යන්ගේ ග්‍රහණයක් වෙත්නම් අමනුෂ්‍යයන් වහා ඉවත් කරල දානවා එවගේම සදධවු රජාණන්ගේ අනකිරීමෙන් සතරවරං ඩවිරජවරුන්ගේ යොමුුවීමෙන් නොවෙෙක් නොවෙක් දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාස් සංවිධානය තර කරනවා තිනිසා පින්වාත්නී අපි හැම දෙනාම අපේ ජීවිතය කොයි වෙලාවක කොතැනක කෙබඳු විදිහෙන් රාත්‍රී නින්දට ගෑම් පස අලුවන්ගෙනකොට අවසංවෙලා යෙන්න්න පුළුවන් එක බුද්ධ වචනය අප මිධම්භික්කවේ ආයු. මහණෙන මේ ජීවිතයේ ආවුසය ජීවිත න්ද්‍රයාගේ නිරුද්ධවීම බොහෝම අල්ප ස්වල්පවාසයෙන් වහවහා සිද්ධ වන දෙයක්. එනිසා අපි ෂනික ෂනික වශයෙන් මරණයට ලංවෙන අවසානයේ සම්මුති මරණයෙන් කෙලවර වෙලා යනවා. එක ෂණයකද මේ ජීවිත ගමන නතර වුණට තවත් ඇනකද ප්‍රතිසන්දිගන්න මේ ජීවිතය අවසංවන. චිතක්ෂය කෙලවර ප්‍රතිසන්ධි චිතක්ෂණ ළඟ උපත සිද්ධ වෙනවා. ඒ උපත්තිය සඳහා උපත සඳහා ප්‍රතිශන්දීය සඳහා එක හෙලාම උපකාරවන්නේ මවපියා ඥාති සහෝදරය සමාගමී ක කිසිවෙකු කරපු කුසල්ල කුසල්නමේ අපි චුතවීමට පෙර ඒ දක්වාම කර ගත්ත කුසල්ලකුසල්වන ශක්තිය පමණමයි. දේනිසා ගෙවෙන හැම මොහොතකම පුළුවන් තරං. සිිහයෙන් ඉන්න බලන්න. සීහ දියුණුකර ගණ්ඩ බලන්න. එතන මෙිතන ඇවිදින වෙලාව වුණත් වත් පිළිවිට් කරන මොහොති ද වුණත් හිත එකලාව හිස්්ව තියන්න බලන් එපා නොසිව තබාගෙන බුදුගුණ අනන්තයි, බුදුගුණ අනන්තයි, බුදුගුණ අනන්තයි. අනන්ත බුදුගුණයන්ගෙන් සමන්විත ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකධාතුව අවබොහෝධ කරලා ලෝක දුක්්‍යහන්ගෙන් නිදහස් වී වදාලා. උතුමන් වහන්සේගේ අවබෝධය අපට බුදුරජාණන් වහන්සේ ලූකයේ අවබෝධ කලාස අපටත් මේ පංචස්කන්ද ලූකය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වීම සඳහා. ජාති දුකින් ජරා දුකින් ව්‍යාදිි දුකින් මරණ දුකින් සූක පරිදිීව දුක්ක දෝමනස් සූපායාසාධී කියන. එකළොස් මහා ගිනි අතරින් නිදහස් වෙලා, පරමසිසිල් සාන්තිදායක සුවදායක සාන්ති ලක්සන අමා මහා නිර්වාණය අවබෝධ කර ගණ්ඩාපේ සිත සකස් වීවා අදස් කර ගන්න